අපේ රට තුලින් මේ වෙනකොට මේ අවුරුද්දේ වාර්තා වෙන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 50,000කට ආසන්න ප්‍රමාණයක් වෙලා තියෙනවා. අද වෙන විට 48,777ක් අපේ දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් වාර්තා වෙනවා. එන් වැඩිම රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. සම්පූර්ණ වාර්තා වෙන රෝගීන් 52%කට ආසන්න ප්‍රමාණයක් ගම්පහ, කලුතර සහ කොළඹ යන දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙනවා. ඒ වගේම දිස්ත්‍රික්ක 7කින් තමයි වාර්තා වෙන රෝගීන්ගේ 80%ක්ම වාර්තා වෙන්නේ. බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3ට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ, ගාල්ල දිස්ත්‍රික්කයේ සහ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙනවා. හැබැයි මේ පහුගිය සති කිහිපය තුළ discover your dara ඕගින්ගේ වාර්තා වීමේ සුළු අඩුවක් දැක්ක. මේ මාසය තුල, අගෝස්තු මාසය තුල වාර්තා වෙලා තියෙන්නේ මේ වෙනකල් රෝගීන් 1910ක් පමණයි. ජූලි මාසයේදී අපි දැක්ක රෝගීන් 11437ක් වාර්තා වෙනවා. මේ වාර්තා වීමේ අඩුවක් වුණත් පහුගිය දවස්වල කඩින් කඩ වැස්ස තිබිච්ච නිසා නැවත වතාවක් අඳුරන් බෝ වීම වැඩිවීම අපි ඉදිරි කාලයේදී ත්‍රි සති කීපෙ තුලදී අපේක්ෂා කරනවා. ඒ තුලින් නැවත වතාවක් ඩෙංගු රෝගීන් මුළු රට පුරාම ව්‍යාප්ත වෙන්න අඩු වශයෙන් වාර්තා වෙන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී දවසේ කාර්යභාරයේ විදියට සියලු දෙනාගේම වගකීම තමයි තමුන් ජීවත් වෙන පරිසරය, තමුන්ගේ නිවස වෙන්න පුළුවන් නැත්නම් නිවසේ බාහිර පරිසරය වෙන්න පුළුවන්, ඒ වගේ ස්ථානයක මදුරම් බෝ වෙන ස්ථාන තියෙනවද කියලා හඳුනගෙන විනාශ කිරීම. ඒ වගේම පහුගිය දවස්වල අපි කරපු මදුරම් පිළිබඳ සමීක්ෂණ වලින් අපිට පැහැදිලි වුණා මේ නිවාසවල විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් ජනතාව දවල් වරුවේ ජීවිතේ ගත කරන තමුන්ගේ ආයතන කාර්යාලය, ඒ වගේම පොදු ස්ථාන වෙන්න පුළුවන් දුම්රිය පළක්, බස් පළක් නැත්නම් සති පළක් වගේ තැනක් වෙන්න පුළුවන්, අධ්‍යාපනය ලැබෙන පාසල වෙන්න පුළුවන්, ආගමික ස්ථානයක් වෙන්න පුළුවන් නැත්නම් ඉදිකිරීමේ ස්ථානයක් නැත්නම් කර්මන්ත ශාලාවක් වෙන්න පුළුවන්, මේ හැම වගේ අවස්ථා ස්ථානවලත් ගෙවල් වලටත් වඩා වැඩියෙන් මදුරම් බහුල වශයෙන් බෝ වෙන බව අපි නිරීක්ෂණය කළා. ඒ නිසා සියලුම දෙනාගේ වගකීම තමයි තමුන්ගේ නිවස පිරිසුදුව තියාගන්න වගේම මේ ස්ථානවලත් මදුරම් බෝ වෙන ස්ථාන සොයා බලා විනාශ කර පිරිසුදුව තබා ගැනීම. යම් කිසි කෙනෙකුට මේ මේ අවස්ථාවේදී උණ තියෙනවා නම් එය ඩෙංගු වෙන්න පුළුවන්, ඊට අමතරව සමහර විට කොවිඩ් වෙන්න පුළුවන්, නැත්නම් ඉන්ෆ්ලුවෙන්සා රෝගය වෙන්න පුළුවන්, නැත්නම් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් උණ රෝගයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකම රෝග ලක්ෂණ එක හා සමාන වෙනවා. මූලිකම රෝග ලක්ෂණ තද උණ, ඇඟපතේ වේදනාව, හිස් රදය වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් තමුන්ට උණ ගත්තොත් මේ දුනේ මේ මොකද්ද රෝගය කියන එක, මේ ඩෙංගුද එහෙම නැත්නම් කොවිඩ්ද එහෙම නැත්නම් වෙනත් රෝගයක්ද කියලා තමුන්ම රෝග විනිශ්චය කරගන්නේ නැතුව ඒ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. නමුත් උණ හැදිලා මුල් පෑ 24 තුල්දී යම් කිසි කෙනෙක් කලබල විය යුතු නැහැ. හොඳින් ගෙදරට වෙලා විවේක ගැනීම තමයි වැදගත්ම දේ. ඒ වගේම හොඳින් දීර්ඝ පානය කරන්න ඕන, හොඳින් විවේක ගන්න ඕන, උණ සහ ඇඟේ වේදනාව අවම වීම සඳහා පැරසිටමෝල් යන ඖෂධය ඇරෙන්න වෙන කිසිම ඖෂධයක් ලබා නොගෙන සිටීමත් වැදගත් වෙනවා. හැබැයි යම් කිසි කෙනෙකුට පැය 24කට වඩා උණ තියෙනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන, වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන. ඒ එතකොට වෛද්‍යවරුන්ට පුළුවන් වෙනවා මේ මොන උණ තත්ත්වයක්ද කියලා තීරණය කරන්න අවශ්‍ය නම් වෛද්‍ය පරීක්ෂණ, රසායනගාර පරීක්ෂණ සිදු කර රෝග විනිශ්චයක් කර ගැනීම.